ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය සම්බුද්ධ ශාසනය රට ජාතිය ආගම වෙනුවෙන් අති මහත් වූ සේවාවක් ඉටු කළ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියන් දැයින් සමුගනි දින 51කට පසුව 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් හෙට විවෘත වෙයි. බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල පාසල් තවදුරටත් වසා තැබේ. රට තවමත් පවතින්නේ දැඩි අවතහනමක. පාසල් විවෘත කිරීම වැරදි. අධ්‍යාපන වෘත්තීය සමිති රැසකගෙන් විරෝධය. දිනක් තුල ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24න් මියගිය පුද්ගලයන් 9 දෙනාම කොළඹින් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවත් 83 දක්වා ඉහළයයි කොළඹ ගම්පහ පොලිස් බල ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හිටාලියම ඉවතට බණ්ඩාරගම පොලිස් වසමේ පොලිස් බල ප්‍රදේශ 7ක් නැවත දැනුම් දෙන තුරු හුදකලා කරයි ගුරුනායකල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් කාර්යාල වසා දමයි IDH රෝහලෙන් පලා ගොස් දින 3ක් සැඟව සිටි කොවිඩ් කත ලඳු කැලෑවකින් සොයාගනි ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධය අත්‍යවශ්‍ය භාණ්ඩ බිල අඩු කිරීමට රජය පියවර ගත්තත් එහි වාසිය ජනතාවට ලැබෙන්නේ නැහැ මන්ත්‍රී හර්ෂද සිල්වා පෙන්වා දෙයි මුලින්ම අපේ පැත්තට උපලේකම් ආවා ඊළඟට ලේකම් එන්න පුළුවන් පරිස්සම් කරගන්න කනක සමග ජන බලවේගයට කියයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය වසර 98ක් ආයු වළඳා සම්බුද්ධ ශාසනය රට දැය වෙනුවෙන් අතිමහත් වූ සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පසුරුවේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණා අපවත් වේ වදාළ රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමි පානන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මහා සංඝරත්නය මෙන්ම දේශපාලච්චින් ඇතුළු අති විශාල පිරිසක් මේ දින කිහිපය පුරාම පැමිණෙමින් සිටියා ශාසනය වෙනුවෙන් අති මහත් වූ සේවාවක් ඉෂ්ට සිද්ධ කරමින් රට කරවන්නන්ට මෙන්ම සමාජයේ සෑම පන්තියක් වෙනුවෙන්ම උන්වහන්සේ සිය ගුරු හරුකම් ලබා දුන්නා පුංචි දූ දරුවන්ගේ සිට තරුණ තරුණියන් දෙමාපියන් උගත් මහ සංගරුවනක් අන්‍යාගමික නායකින් වෙනුවෙනුත් රටේ සාමය සමගිය වර්ධනය කිරීම උදෙසා අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේගත් උත්සාහය අපරිමිතයි බේබල් දිනියේ මේද අලංකාර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ රාමඤ්ඤ මහනිකායේ අති ගෞරව මහානායක පදවියටපත් නාපාන පේමසිරි මහනාහිම්පාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය උන්නතිය වෙනුවෙන් රට ජාතිය ආගම දහම වෙනුවෙන් ඉටු කළ මෙහෙවර මෙතෙකයි කිසිදා කියා නිම කළ නොහැකි අප මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මැණිකින්න හොරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙනේ සිට ඊටම ගෞරවාන්විත වූ පෙරහරකින් කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ වෙදලි සංස්කෘත චතුර ලෙස භාවිතා කළ හැකි භාෂා ගණනාවකින්ම පරිපූර්ණත්වයට පත් වූ උන්වහන්සේ මුළු මහත් රට තුල මෙන්ම ලෝකයේද රටවල් ගණනාවක ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවා महना हिमिपानन वहांसेगे श्रीदेहय आदाहन पूजोत्सवय पवत्वेन कुंडसाले बंडारनायक जातिकुपासा क्रीडांगणेट वेडमकरवीमेन अनतुरुव अवमंगल्य सभावे कटीतु आरंभ केरुना महना हिमियन्गे आदाहन पूजोत्सवेट त्रैनिकायिक महना हिमिवरुन अनुनायक हिमिवरुन विहाराधिपति हिमिवरुन एतुलो दिवेने सतर दिद्भागेन महा संगरत्नय මෙම අවස්ථාවට වැඩම කර සිටියා ආදාහන පූජෝත්සවයේ උත්සව සභාවේ කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආරම්භ කරන ලැබීමයි ඊන් අනතුරුව සිදු වුණේ පංචශීලයේ පිහිටවීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අතිපූජ්‍ය අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය දීවැල මහින්ද හිමියන් විසින් සිදු කරනු ලැබුවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි මතක වස්ත්‍ර පූජාව සඳහායි ඉන් අනතුරුව කටයුතු යෙදුනේ අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වී ටික වේලාවකට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ශෝකාකූල වූ මොහොතට සහභාගි වී සමරු සටහනක්ද තමනු ලැබුවා. विपक्ष नायक සජිත් ප්‍රේමදාස මහතා හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහ රජයේ මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලචීන් රැසක්ද රාජතාන්ත්‍රික නිලධාරීන් තානාපතිවරුන් ප්‍රභුන් ඇතුළු විශාල පිරිසක් අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙම මොහොතට එක්ව සිටියා. නාපාන පෙමසිරි අතිපූජනීය මහනා හිමිපාණන් වහන්සේගේ චරිතාපදහණය ඉදිරිපත් කරන අවස්ථාවේදී සැම සියලු දෙනාගේ නෙතට කඳුලක් දැල්ලු මේ මොහොතේ ස්වභාව ධර්මයාද කම්පිත වෙමින් සිහින් වැසි පොද ඇද හැලීම ආරම්භ වුණා. සියලුම නිකායන් නියෝජනය කරමින් ධර්මානුශාසනා පැවැත්වීම අනතුරුව සිදු කෙරුණා. අංගුත්තර නිකාය එකතැනකදී තථාගතයන් වහන්සේ පැහැදිලි කළා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ව්‍යක්ත නම් විශාරද නම් බහුශ්‍රුත නම් ධර්මදර නම් ධර්මයේ අනුව තමන්ගේ ජීවිතය පවත්වනවා නම් ආන් එබඳු භික්ෂුන් වහන්සේට මේ සංඝ ශාසනය සෝභාමත් කරන්න පුළුවන් කියන වචනේ. ඒ සංඝ සෝභන ගුණ ගැන කල්පනා කරන විට අපවත්ියෝදාලා අපේ නාපාන මහානායක මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයට ඉතාම අපරිමිත සේවාවක් සිදු කළා. බොහොමත්ම එඬිතර නායක හාමුදුරුවන්ට නම ශාසනයට ජාතියට කරදරයක් බාධාවක් වෙයි නම් උන්වහන්සේ එඬිතරව ඒට මුහුණ දෙමින් එහි තියෙන නිස්සාරත්වය පෙන්වා දෙමින් කටයුතු කරන වචිනා නේතුණාන්තේ නම උණාන්තේගේ මුළු ජීවිතය පුරා රැස් කරගත් දාන සීල භාවනාදී සියලු පුණ්‍ය ක්‍රියාවන් හේතුවෙන් උණාන්තේට අමා මහ නිවනම අත්වේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රටේ වර්තමාන ඇතැම් භික්ෂූන් වහන්සේලා ගිහි සමාජය වගේ සංකර වේගෙන යන තත්ත්වයක් උදා වෙනවා. එහෙම වුණොත් විශේෂයෙන් ශාසන භාර ධාරී භික්ෂුන් වහන්සේලා අතරින් ශාසන භාර ධාරී භික්ෂුන් වහන්සේලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ මේ තත්ත්වය ඇති වුණොත්? අපට ශාසන භාර ධාරී භික්ෂුන් වහන්සේලා නොවේ ශාසන භ්‍රෂ්ටයින් තමයි අපිට එහෙම වුණොත් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒකට විසඳුමක් වශයෙන් බඹදුව ශාසනික හැඟීම් ඇති පරමාදර්ශී චරිත ලේඛනගත කරන්න ඕනේ කියන අදහසින් තමයි ඒ පොතේ මුලටම ගන්න චරිතය නාපාන පේමසිරි මහානායක හාමුදුරුව. නාපාන මහානායක මහමියන් වහන්සේගේ තිබිච්ච උදාර බලාපොරොත්තුව දෙක තමයි ගව ඝාතන නැවැත්වීමට තීරණ කළා කියනකොට උන්වහන්සේ ලොකු සතුටක් ලබන්න ඇති ඒකන කතා කරලා තියෙනවා. ඒකත් දැන් පමා වෙලා තියෙන්නේ. සමහරු කියනවා ඒක එයාගේ කර්මාන්තයක්ලු. නැවැත්තුවාම ඒ අයට රස්සාව නැති වෙනවයි කියලා. අපි අලියෙක් ඇදෙක් පෙරහැර ඇරන් ගියත් සත්ත්ව හිංසාව කියලා ඒකට උද්ඝෝෂණය කරන ලෝකයක හරක් මරණ එක කර්මාන්තයක් බවට පත් කරගෙන නාපාන පේමසිරි මහානායක මාහිමියාණන් වහන්සේ තවදුරටත් වැඩ හිටියානම් නැවත මතු කරයි සෝභිතාරූප පෙරමුණ අරගෙන දිනන අසරණ හරක්
ආරක්ෂා කරගන්නවා. අවමංගල්‍ය උත්සව සභාවේ ගිහි දේශන ආරම්භ කරනු ලැබුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින්. උන්වහන්සේ බොහෝ දුර දැකපු මහ තෙර නමක්. උන්වහන්සේ ශාසනය තුල සමගිය ඇති කළා. ඒ සමගිය හංගත්තේ තුල ඒ ඇති කළ නිසා තමයි අද අපිට රාමඤ්ඤ නිකායට මහානායකින් පනන මහත්ස කෙනෙක් පත් කරන්න පුළුවන් වුණේ. ඒ නිසා උන්වහන්සේගේ යපත් වීම ගැන අපි බලවත් කනගාටුව පළකරන ගමම්ම උන්වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ අනුශාසනාවට එන් අනතුරුව සහභාගි වුණා. අපේ රටේ ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවයට, අපේ රටේ එක්සත් භාවයට, ඒකීය භාවයට තර්ජන ගර්ජන එල්ල වෙනකොට නොබියව ඉදිරිසරව රට සුරකීමේ සෑම උත්සාහයකටම අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යය තුලින් ඒ ශක්තිය ලබා දුන් අති උත්තරීතර ආගමික ශාසනික සේවාවක් ඉටු කරපු අප්‍රති වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ තෙලස්වන මහානායක කුරිකඩුව මැණික් හින්න විද්‍යාසාගර මහපිරිවෙන් මහා විහාරාධිපති තත් පරිවයි පරිවේනා දක්ෂක විනයාචාර්ය විනය විශාරද සිරි සීලවංශ වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අග්ගමහා පණ්ඩිත පරම පූජනීය නාපාණේ ප්‍රේමසිරි මහානායක මහපිරිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත්පත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එවනු ලැබූ ශෝක ප්‍රකාශය අමාත්‍ය කෙහෙලිය රඹුක් කැල්ල මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මට බාර දීලා තිබෙන කාර්යය තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කිරීම. අප මහානිකායේ මහානාහමියන් අල්පේච්ඡ නිහංකාර දිවියක් ගත කළ අතර ශාසනික ප්‍රතිපත්ති අකුරට ඉටු කළ උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීම සඳහා යන සෑම අවස්ථාවකදීම උන්වහන්සේ මාහට ලබා දුන් අවවාද අනුශාසනා මාහට කිසිවිටකත් අමතක නොවේ. විශේෂයෙන් උන්වහන්සේ සංස්කෘතික ශ්ලෝකයන් ගෙනහැර පාමින් එහි යඩංගු කරුණු පදනම් කරගෙන ලබා දුන් අවවාද අනුශාසනා මගේ ජීවිතයේ ලද භාග්‍යයක් කොට සලකමි. ඊනනතුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපවත් වී වදාළ අප මහනාහිමියන් පිළිබඳව අවමංගල්‍ය සභාව හමුවේ අදහස් පළ කළා. समस्त लोक बौद्ध जनतावट श्रीलांकीय समाजेट कल उतुम मेहवर से पत्करनमिट अप महानायक स्वामी महान से गे अपवात्वीम समाजेट वगेम मटात पौद्गलिक महा पाडुवाक्लेस मम सलकन अवश्य धनट पमना अवश्य कारणी दी पमना उन्महान से कथा एहेत वसर असु अटक तरम शासनिक दिव्य तुल असीमित वेडकोटासा शासनेट समाजेट उन्वहां से इटुका नायक हामदुरान के सियलु कैपकिरीमल अभी देखे मेराट समाज सदाचारवत करानट कल कैपकिरी उन्वहां से गे अपेक्षावान मालपल गैन्वी अप समगे वगकीमा ऐसाई मा सलकान मे महत् सांगिक जनक अवस्थावे श्रीलंका रामण्य महानिकायट मागे सातिश्य संवेग फलकर्ण अतरम अपवत्वी वदाल अतिपूजनीय नापान प्रेमसिरि महानाहिमिपाणन वहन्सेट अजरामर निवन सुहात्वेवाय मा प्रार्थना करणवा. उत्सव सभावे वैड कटयुतु निमावट पत्वीमत् समग मलहिरु बैस यन मे संध्या भागय तुल අප හදවත් තුරට මහා කම්පිත වූ හැඟීමක් එක් කරමින් සම්බුද්ධ ශාසනය රට ජාතිය ආගම වෙනුවෙන් 98 වසරක් පුරා අප වෙනුවෙන් මහා විශාල සේවාවක් ඉටු කළ අතිපෝජනීය නාපාන ප්‍රේමසිරි හිමිපාණන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා වන කටයුතු ඉන් අනතුරුව මෙලෙස සිදු වුණා. Thank you.
රාමඤ්ඤ මහණිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ අපවත් වීමේ නැති වූ පුරප්පාඩුව සඳහා රාමඤ්ඤ මහණිකායේ අභිනව මහානායක හිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත් කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට දිනක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 9ක් වන අතර ඔවුන් සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයට අයත් පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී දිනක් තුල මෙරට සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනේ තුල පමණක් කොවිඩ් ආසාදිත මරණ 9ක් වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලයන් අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදී පිරිමි පුද්ගලයෙක්ද වනවා. මොහු කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදිනය සමග ඇති වූ නියුමෝනියා තත්වය සහ ආසාදන කම්පනයයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගී තත්වය සමග කොවිඩ් 19 ආසාදනය වීමයි. දෙමිටකොට ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදී පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්වයයි. එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක කාන්තාවක්ද නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධය. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දියවැඩියාව අධික රුධිර පීඩනය හා කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධය. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මියගොස් ඇති අතර මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 සමග ඇති වූ හෘදයාබාධය. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කරවා ඇති අතර එම රෝහලේදී මොහු මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාව සමග බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනයයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කරවා තිබෙනවා. ඇය එම රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග උග්‍ර නියුමෝනියා තත්වයයි. 76 හැවිරිදි කාන්තාවක්ද කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු IDH රෝහල වෙත මාරු කරයවා ඇති අතර එම රෝහලේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියා සහ ලේ විෂ වීම. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊයේ මකර 9ක් වාර්තා වුණාට ඒ මකර 9ම සිදු වුණේ ඊයේ නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට මකරයක් සිදු වුණු දිනේම මරණය පිළිබඳව විස්තර ප්‍රකාශ කිරීමට අපහසුතාවයක් තියෙනවා. සමහර විට නිවසේදී හෝ රෝහලට රැගෙන එන අතරවාරයේදී මිය ගියොත්, එහෙම නැත්නම් රෝහල්දී සමහර විට වෙනත් හේතුවක් නිසා වෙනත් වාට්ටුවක සිටියදී මිය ගියොත් සමහර අවස්ථාවලදී මරණයෙන් පසු PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගන්නවා. ඒ සාම්පල් ලබාගෙන ඒ ප්‍රතිඵල ලැබීමට දවස් විතර ගත වෙන නිසා සමහර විට මගන අපිට වාර්තා කරන්න සිද්ධ වෙන්නේ දවසක් හෝ දෙකක් පමා වෙලා සමහර මගන. උදාහරණයක් විදිහට ඊයේ ගත්තු මගන 9න් මගන 4ක් ඊයේ දවස තුලම සිදු වී වාර්තා කරපු මගන. ඒ වගේම තවත් මගන 4ක් නොවැම්බර් 20 වෙනිදා සිදු වුණු මගන. ඒ වගේම එක් මගනයක් නොවැම්බර් 19 වෙනිදා සිදු වූ මගනයක්. පවතින වසංගත තත්ත්වයේ හැමයේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4ක් සඳහා පනවා තිබූ සංචරණ සීමා හෙට උදෑසන 5ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව හා කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බල ප්‍රදේශ හෙට උදෑසන 5ට හුදකලා තත්ත්වෙන් ඉවත් කරනු ලබන අතර බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සහ කොම්පඤ්ඤ වීදියේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙනතුරු හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිකාවත්ත, දෙමටකොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව හා වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශය සඳහා පනවා ඇති හුදකලා කිරීම තවදුරටත් බලාත්මකයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල කඩවත යන පොලිස් වසම් පමණක් හෙට උදෑසන පහට හුදකලා කිරීම ඉවත් කරනු ලබන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති මේ ගමුව රාගම වත්තල පෑලියෙකුට හා කැලණි යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත බමුණුමුල්ල කිරිමන්තුඩාව කෝරාවල අටලුගම බටහිර බමුණුමුල්ල හා ගලහමණ්ඩේ යන ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට නැවත දෙනුම් දෙනතුරු හුදකලා කෙරුණා. මේ අතර පසුගිය 19වනදා රාත්‍රියේ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී සිය කුඩා බිලිඳා දොරගෙන පලා ගිය කාන්තාව ඊයේ රාත්‍රියේදී සොයා ගැනීමට පොලිසිය හා ගම්වාසීන් සමත් වුණා. ඒ ඇහැලියෙකුට හිඳුරංගල ලඳු කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී අදාළ කාන්තාව සොයා ගැනීමෙන් අනතුරුව දැඩි ලෙස කෝපයට පත්ව සිටි ප්‍රදේශවාසීන් මෙම කාන්තාවට පහර දීමට උත්සාහ කරන අයුරුද දක්නට ලැබුණා. විශේෂයෙන්ම මෙහිදී ජනතාවගෙන් ලැබුණු සහයෝගය තම අගය කරනවා. ඒ ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා. ජනතාවගෙන් ලැබිච්ච සහය නිසා තමයි ඇය අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ. කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජනතාව හැසිරිච්ච ආකාරය පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. කොවිඩ් ආසාදිත රෝගියෙ ඉදිරියේදී ඇසිරියුතු ආකාරයට නෙමේ ජනතාව හැසිරුනේ. ඒ නිසා ඉදිරියේදී හෝ මෙවැනි අවස්ථාවකදී කොවිඩ් ආසාදිත තැනැත්තෙක් යම් ආකාරයක සැඟවිලා හිටියොත් සොයා ගැනීමකට ලක් වුණොත් මීට වඩා වගකීමෙන් කටයුතු කරන විදිහ අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයට අනුව ඇය ප්‍රකාශ කරන්නේ රෝහලින් කවුළුවකින් පිටවි ත්‍රිරෝද රථයකින් ගමන් කර බස් රථයකින් ගමන් කර පැමිණි බව ඇහැලියගොඩ ප්‍රදේශයට පසුව දරුවා තබා ඇය පිටව ගිය බව. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයේ සඳහන් කරුණු වල සත්‍යාසත්‍යතාවය ගැන පරීක්ෂා කරනවා බුද්ධ්‍යාන්ත සමග එකතු වී. අනතුරුව ඇය පොළොන්නරුව ගල්ඇල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. කුරුණෑගල තැපැල් කාර්යාලයෙන්ද කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලින් 14 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උපතැපැල් කාර්යාල නැවත දෙනුම් දෙන තුරු වසා දැමුණා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් සේවා කටයුතු අත්හිටුවා ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. බන්දනාගාර ආශ්‍රිතව කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 656 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 613 දෙනෙකු රැඳවියන් වන අතර 43 දෙනෙකු බන්දනාගාර නිලධාරීන් බවයි බන්දනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් හෙට දින සිට උදැසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම දුම්රියන් සෞඛ්‍ය අංශ විසින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කිරීමට කටයුතු කරනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. දින 51කට පසුව බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශ හැරුණුකොට සෙසු පළාත්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් විවෘත කිරීම හෙට දින සිදුවනවා. කෙසේ වෙතත් හෙට දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනේදී අධ්‍යාපන වෘත්තීය සමිති රැසක්ම සිය විරෝධය පළ කළා. දින 51කට පසුව හෙට දින පාසල් විවෘත කිරීම සිදුවන අතර බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැරුණුකොට 6 වසරේ සිට 13 වසර දක්වා සෙසු පළාත්වල පාසල් මෙලෙස හෙට දින විවෘත වෙනවා. කෙසේ වෙතත් හෙට දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තීය සංගම් ඇතුළු පාර්ශව කිහිපයක්ම අද දිනත් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිය විරෝධය පළ කළා. අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා ඉතාමත්ම සරලව මේ කාරණාව පැහැදිලි කරනවා. පස් දිනකේ කමිටුවකින් තමයි මේ පාසලේ ආරම්භුණයින් පස්සේ ඒ සෞඛ්‍ය ආරක්ෂා පිළිබඳව කටයුතු කරන්නේ. එහිදී ප්‍රධාන වෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා. එතකොට එක්කෙනෙකුට අදාළ කොට්ටාසේ පාසල් කීයක් තියෙනවද? ඔවුන්ට මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අපි අහනවා ඔවුන්ට මේ කියන සෞඛ්‍ය ආරක්ෂාව දරුවන්ගේ තහවුරු කරන්නට ප්‍රධානමත් දේ ආණ්ඩුව විසින් ඔබට සපයා තිබෙනවද? මේ සෙල්ලම් කරන්න හදන්නේ රටේ අනාගතයේ වෙච්ච දරුවන්ගේ ජීවිතත් එක්ක. පාසල් පොකුරක් නිර්මාණය නොවනවායි කියන වගකීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ගන්න ඕන. අපි දැක්කා ඊයේ දවසෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ පැත්තෙන් කියනවා, ඌ මාධ්‍යවලට කියනවා, අපි සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ. අපි කියන්නේ ඒක
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින දරුවන් පෙරලෙස ඔන්ලයින් ක්‍රමවේද හරහා සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර හෙට දින පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද මෙලෙස අදහස් පළ කළා. හෙට දිනේදී බස්නාහිර පළාතෙන් පිටත පාසල් විවෘත කිරීමේදී අපේ අවධානය යොමු වී තිබෙන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ, කුලී රථ, ත්‍රී රෝද රථ පිළිබඳව. නිරන්තරයෙන් අපි රථ වාහන රාජකාරී කරන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. දරුවන් වාහන කිරීමේදී කුමන ආකාරයකටද ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය රීතිවලට අනුගතවද ප්‍රවාහනය කරන්නේ මේ ගැන සොයා බලන්න. මෙහිදී විශේෂයෙන්ම අපේ කිසිම අදහසක් නැහැ. මෙම වෑන් රථ නවතා බාධා කර දරුවන්ගේ පාසල් ගමන ප්‍රමාද කරන්න, එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් නීතිමය කටයුතු කරන්න. ශ්‍රී ලංකා පොලිසියත් නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් සිටිනවා. මේ අතර ඇතැම් පාසල් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දෙමව්පියන් විසින් විස බීජ හරණය කිරීම සිදු කළේ මේ අයුරින්. අයවැය කාර්ක සභා අවස්ථාවේදී විවාදය හෙට දිනේදී ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම එළඹෙන දෙසැම්බර් මාස 10 වනදා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මේ අතර අයවැය විවාදයෙන් අනතුරුව පක්ෂ විපක්ෂ ඇමතිවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අයවැය කාර්ක සභා අවස්ථාවේ විවාදය හෙට ආරම්භ වන අතර එම විවාදය දෙසැම්බර් මාස 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5ට සිදු කිරීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පස්වරු 5:35ට පමණ සිදු කෙරුණ අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් සහ යෝජනාවට විපක්ෂව ඡන්ද 52ක් හිමි වුණා. ඒ අනුව 2021 අයවැය යෝජනාව දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මත වුණා. මේ අතර ඡන්ද විමසීම නනතුරුව පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. රිෂාඩ් එමතුමා නැහැ කියලා කාලකොට්ටිකුත් ගත්ත නේද විපක්ෂයෙන්? නෑ නෑ රිෂාඩ් එමතුමා ගෙන්නන්න තමයි කතා කරේ කතානායකතුමා. නමුත් සෞඛ්‍ය හේතුන් මත මේ කොරෝනා වසංගතය තියෙන වෙලාවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න බෑ. ආණ්ඩුවක් හැටියට හිතුවක් කර විදිහට වැඩ කරන්න බෑ. ඉතින් ඒකයි වෙලා තියෙනවා. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. රිෂාඩ් වාදිත දුන් එමතුමාව කියලා අපි පරද්දන්නේ. නෑ තුනෙන් දෙක තියෙන ආණ්ඩුවක් නේ අපිට තියෙන්නේ. ඉතින් බොරුවට පොහු ගෝසාවක් කරනවා පාර්ලිමේන්තුවේ ඇතුළේ. ඒකයි කරන්නේ. මේ අයවැය ඉදිරිපත් කළා තියෙනවා රටේ පාරවල් ටික හදන්න, වැව්වමනු ටික හදන්න, කර්මාන්ත දියුණු කරන්න, සෞඛ්‍ය දියුණු කරන්න, අධ්‍යාපනය දියුණු කරන්න. ඉතින් ඒ වගේ රටේ සංවර්ධන ඉලක්කයක් කරා යන අයවැය මේක නිකන් මිනිස්සු తాවකාලිකව සතුරු කරන අයවැය නෙමෙයි. මේක තමයි නියම අයවැය අවුරුදු ගානකට පස්සේ නිදහසින් පස්සේ ආපු හොඳම අයවැය තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ප්‍රශ්න තියෙන ඡන්ද ලබා ගත්ත එක නෙමෙයි. දැන් මේවා කොහොමද ඉෂ්ට කරන්න කියලා බොරු ගණන් ඇත්ත හැටියට මිනිසුන්ට පෙන්නලා ඊළඟ මාස 6 මාස 12 ජනතාව බලාපොරොත්තු වෙන දේවල් දෙන්නේ කොහොමද කියලා, කොහොමද ණය ටික ගෙවන්නේ කියලා බලමු. දැන් කොහොමද කරන්න කියලා 1994 ඉඳලා මේ කට්ටිය තමයි විධායක ජනාධිපති මේ රටේ. අපිට සම්පූර්ණ මේ බලය තිබුණේ නැහැ. ඒක තමයි ඇත්ත. කනගාටුයි කියන්න මේ අයවැයේ පිටු භාගයක්වත් නැහැ.
කෝවිඩ් වසංගතයෙන් මේ රටේ පීඩනයට පත්වෙච්ච ජනතාව ගැන කතා කරලා ඒ සඳහා මේ රටේ ජනතාවගේ පීඩනය පිළිබඳව ආණ්ඩුවට මේක විහිළුවක් වෙලා තියෙනවා. අදුසහන නෙවෙයි මූල්‍ය ආධාර ඉල්ලන්නේ මේ රටේ මිනිස්සු. අපි මේ සටන පොදු ජනයා වෙනුවෙන් दुपता අයවැය ආණ්ඩුව දිනුම් හැබැයි ජනතාව පරාදයි ජනතාවට කිසිම ක්ෂණික සහනයක් නැති අයවැයක් 2019 අයවැයත් එක්ක ගත්තාම සහන ආධාර කෝටි 7300ක් කපලා තියෙනවා මේ අයවැයක් ඉතින් ජනතාවට සහාය දෙන්නේ නැති අයවැයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් පාස් කරගත්තට ජනතාව ඉදිරියේ වුන් පරිදිලා තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශ අරගෙන මේ රට දියුණු කරනවට වැඩිය මේ රටේ මිනිස්සුන්ගේ අදහස් උදාස අරගෙන අපි ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියනවා ලංකාවේ ප්‍රාග්ධන වියදම සඳහා 6.1% වෙන් කළ राज्य आर्थिक प्रतिपत्ति පක්ෂ විපක්ෂ මැති මෙතිවරුන් දේශපාලන වේදිකාවේ පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෆේල් කියලා කියන ඔහුගේ අවුරුදු පහම මේ රට කාලා මේ රටම ෆේල් කරපු තමගේ ජන බලවේගයේ ඉන්න කණ්ඩායමේ උපලේකම් තුමියත් ඇවිල්ලා අපේ පැත්තට ඇවිල්ලා ඡන්දේ ප්‍රකාශ කරා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා සමගේ ජන බලවේගයට තුන්වෙනි වර කියවීමේදී සමගේ ජන බලවේගයේ ලේකම් තුමත් අපේ පැත්තට ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන් අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි නැවත දෙවෙනි වර කියවීම තුනෙන් දෙකේ බලයක් ලබා ගත්තා වගේම තුන්වෙනි වර කියවීමේදී තුනෙන් දෙකේ බලයක් ලබා ගන්නවා. එතකොට උපලේකම් නැමෙයි ලේකම්වරයාත් අපේ පැත්තෙන් ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන්. ඒක නිසා ඒක ආරක්ෂා කරගන්න කටයුතු කරන්න වෙනදා හැම අවස්ථාවකම ඉහළම ප්‍රමුඛත්වයේ ලබලා දුන රටේ ආරක්ෂා වෙනුවෙන් මේ අවස්ථාවේදී කලින් වතාවත් එක්ක සංසන්දනය කරනකොට සෞඛ්‍ය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කරලා තියෙනවා. ඕනම රටක ප්‍රජාතන්ත්‍රවාදී අනුව විපක්ෂයකින් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු පක්ෂය කරන වැඩ කටයුතු සාධනීය ලෙස විවේචනය කරමින් අවශ්‍ය සහය ලබා දී. ඉතින් කොන පාට නෑ. තම मंत्री वंडे तमंगे में तीव्र नो बोरावटाई ऐनी सारा बट टेंडा बा आउर्दु मामा ही तेरने तूरे टवा ईलंगांडुआ कापिला गांडा बे ओबटा पक्ष बैडक ने मामा जनता वाले की ओबटा बैडक वे नो नंगे तेरे इंदे बोरु वटे विपक्षे इंदला ओबा मनाद करने अपि आउर्दु हाथर हमारा किडिया माटा कियन डबे उड़ बाल्ला मां कलग हने ओबा जानो ओबटा बेची दिया गमटा बेची दिया खावा दावत पेंड दुरट वा तपि डांडुआ वेनस वेन ने केला माटा दे ये ने केला में तेरा कियन डबुलवा जनता ඉඳලා සකස් කරපු සංවර්ධන ආයවැය. ඉතින් මෙවැනි ආයවැයක කිසිම සාධනීය දෙයක් දකින්නේ නැත්නම් විපක්ෂය ඒක තනිකරම දේශපාලන නාඩගමක් විතරයි කියලා තමයි අපිට කියන්න පුළුවන්. මොකද මේ රටේ තියෙන මේ අසීරු තත්ත්වය යටතේ මේක අපිට තාමත් හොඳ ආයවැයක්. රට දරිද්‍රතාවේ පතුලට යනවනම් ප්‍රශ්න වැඩි වෙනවනම් ඒ ආයවැය ලීකන වලින් ඇතිඵලෙ මොකක්ද? ගොවි ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම යම් යම් ආකර්ෂණීය වචන ටිකක් තියෙනවා. ආණ්ඩු ගොවිය රවටලා තියෙනවා. අවුරුද්දට කන්න දෙකයි. කැසට් වලට වඩා ගැසට් ගැව්ව හාල් වලට. හාල් හිගේ නිර්මාණ වෙන එකට
මේගොල්ලෝ කැමති. හාල් මිලි ඉහළන එකට මේගොල්ලෝ කැමති. ඒක ඇතුලේ තමයි අන්න අර රුපියල් කෝටි 224ට හාල් පිටරටින් ගේන්න පුළුවන් වෙන්නේ. මේ හාල් මාපියාව ඇතුලේ තමයි ඔය ඇමතිවරුන්ගේ කරල පැහින්නේ. දැනට අනුමත වෙලා තියෙන වැක්සීන් එකත් ඒක තාම WHO සංවිධානයෙන් සියර්ෂන් අනුමත නැහැ. ඉතින් ඒක සියර්ෂන් අනුමත වුණාම විතරයි ගන්න තියෙන්නේ. දැන් අමල් ජනපාලගේ මහත්තුරු කියනවා අපේ ආණ්ඩුවේ ලොකෝ වැක්සීන් ගහගෙනලු. එහෙම ගහන්න ලෝකේ වැක්සීන් එකක් නැහැ. අර PCR ටෙස්ට් එකට අමතරව ටිකක් වැඩිපුර ඇඟේ වෛරසයේ තියෙන රෝගීන් හඳුනා ගන්න තියෙන ටෙස්ට් එක තමයි ඇන්ටිජන් ටෙස්ට් එක. දැන් ඒ ටෙස්ට් එක WHO සංවිධානයෙන් අනුමතයි. දැන් ඒ ටෙස්ට් එක පෞද්ගල සල්ලිවෙන් කියනකොට ඇයි ඒක ගේන්නේ මොකටද ගේන්නේ කියලා අහනවා. අනුමත ටෙස්ට් එක ගේනකොට. අනුමත නැති නැත්නම් ගේන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. එහෙම හයට මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඕකට මම දන්න තියෙන එක බෙහෙතයි ARV ඉන්ජෙක්ෂන් එක ගහ ගන්නයි තියෙන්නේ. අස්වනු ඩෙල්නතෙක් පමණක් සහල් අර්බුදයට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවන බව විලඳ මාත්‍ය බඳුරුගුණ වර්ධන මහතා පවසනවා. රජයේ මුදල් සහ ඉන්දියානු රජයේ නයාදාර මත දඹුල්ල ප්‍රදේශයේ ඉදිවන ශීතාගාරයේ වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විශේෂයෙන් දඹුල්ලේ ලුණු වගා කරන ගොවීන්ට සාධාරණ ඉහළ මිලක් හැම කාලයකටම ලබා දෙන්න පුළුවන් වන ලෙස ලුණු දෙහි වැනි භාණ්ඩ පමණක් ගබඩා කරන විශේෂිත ගබඩා සංකීර්ණයක් ලෙස ආහාර දෙපාර්තමේන්තුව යටතේ කෙටි කාලයක් තුලදී මේ නිම කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒක අලුත් අත්දැකීමක් වෙයි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉතුරු වෙන එළවලු ටික ගෙනල්ලා මෙතනට දාන්න කියන එක වැරදි සංකල්පයක්. එහෙම එළවලු තොග ගබඩාවක් නෙමෙයි. සීත ගබඩාවක් නෙමෙයි. සිංහල අවුරුද්දට පෙර විවෘත කරන්න විදිහට යලි සැකසුම් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර සහල් මිල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අදටත් පුළුවන් අපිට ඒ රජය කරන විදිහට ඉන්දියාවෙන් පොන්නි සම්බා ආනයනය කරලා රුපියල් 85 ගානේ සිල්ලරට මුළු ලංකාව පුරාම පතුරවලා හරින්න. දැන් සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා අපි හිටගෙන ඉන්නේ ගොවින්ගේ පැත්තේ. ඒ නිසා තව බොහොම කෙටි කාලයක් තියෙන අස්වැන්න කැපෙන්න. එතකොට මේ ස්වභාවිකව මිල අඩු වෙනවා. ඒ නිසා මේ කාලෙට නැවත අර ගිය ආණ්ඩුව කරපු එක කරන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා ඇති වෙන ප්‍රශ්නෙට අපි හැමෝම පොදුවේ මුහුණ දෙන්න ඕනේ. සීනි සහ සහල් සඳහා රජයේ මිල පාලනය කර තිබුණද ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලට එම ද්‍රව්‍ය අලෙවි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නොකරපු සීනි කිලෝ එකක් විකුණන්න පුළුවන් රුපියල් 85ට කියලා දැන් ගැසට් පිට ගැසට් ගහලා තියෙනවා. ඒත් එක්කම රජයේ කන්සියුමර් ෆෙයර්ස් ඔතොරිටි එකෙන් කියනවා මෙට්‍රික් ටොන් 80,000ක් යම්කිසි ව්‍යාපාරිකයෙක් සහ කණ්ඩායමක් ගෙනල්ලා තියෙනවා කියලා. දැන් ඔවුන් රුපියල් 85ට විකුණිය යුතු සීනි කිලෝ එක රුපියල් 145ට විකුණනවා. අර කවුද කිව්වා වගේ ආණ්ඩුව ගැසට් ගහලා තියෙනවා ජෝතිපාල කැසට් ගැහුවට වඩා කියලා. හරි. හාල් වලට ගහලා තියෙනවා ගැසට් 5. දැන් සීනි වලටත් ගහනවා. හැබැයි දැන් හාල් මිල සීනි මිල කිසිම පාලනයක් නැතුව රොකට් එක වගේ ඉහළ යනවා. මේ කොළඹ නගරයේ අද මේ ලොක්ඩවුන් ප්‍රදේශයට හවු වෙලා ඉන්න 105කට අධික ජනතාවගේ ජීවන උපාය සුවන් රැකියාව වලින් ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ආදායම් මාර්ගය අද ඇන හිටලා තියෙනවා. එහෙනම් ආණ්ඩුව වහම මේ ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ එදිනෙදා කටයුතු ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මීට වඩා ආණ්ඩුව යම්කිසි ආකාරයේ ඔවුන්ට ආධාර ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. ඒක මුදල් වලින් හරි බඩු භාණ්ඩ වලින් හරි වහාම ලබා දිය යුතුයි. තත්ත්වේ එන්න බරපතලයි. එහිඳ වහාම ආණ්ඩුව PCR ටෙස්ට් හරි එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් හරි අඩුම ගානේ දවසකට 5000ක් 6000ක් මේක කරන්න කරලා මේ කොළඹ නගරයේ මේ ලොක්ඩවුන් එක අවසන් කරන්න. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව පිළිබඳව මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිතෙන් පවා වන්දි ගෙවන වන අලින් පිළිබඳ පුවත් අද වන විට ඉතා සුලභ සිද්ධින් බවට පත්වී අවසන්. මීට විසඳුමක් වශයෙන් වන අලින්ගෙන් තර්ජන ඇති ගම්මානවල ඉදිකර ඇති අලි වැට ආශ්‍රිතව දෙහි පැල සිටුවීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වවුනියාව බලකාන දෙන නිලධාරි ලොතිනල් කර්නල් සූර්යාස්මණල මහතාගේ උපදේශ පරිදි මෙහිදී වවුනියාව දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති අලි වැට ආශ්‍රිතව දෙහි පැල 35,000ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇති අතර සංකේතාත්මකව පැල 1,500ක් සිටුවීම පසුගියදා සිදු වුණා.
මෙම අලිවැටේ දිග කිලෝමීටර් 72ක්. එහි ආරක්ෂා වෙනුවෙන් 1 කිලෝමීටරයකට එක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු බැගින් යොදවා තිබෙනවා. මේ අතර මෙම වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති විදුලි වැට කිලෝමීටර් 452ක් ආවරණය වන පරිදි ජීව වැට ඉදිකිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර බලකාය මගින් කටයුතු කර තිබෙනවා. හඳුනාගත් විදුලි වැට ආශ්‍රිතව දෙහිපළ දහසේ දහසක් පමණ සිටුවීමට කටයුතු සැලසුම් කර ඇති අතර ගල්කිරියාගම වනසත්ව අඩවියේ එලෙසම හඳුනාගෙන ඇති විදුලි වැට කිලෝමීටර් 13ක් ආවරණය වන පරිදි පළමු වටේදී ජීව වැට ඉදිකිරීමට वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।